ඔහමදානේ ඔයාලට ඔයාල හොඳින් ඉන්නා නේද? අද මං අම්මත් එක්ක පොලේ යන්න හදන්නේ. ඔබේ අම්මයි මායි ටවුන් එකට ගිහිල්ලා චුටි බඩවගයක් තියන කරගෙන එන්නම්. ඔබලා මාත් එක්ක වීඩියෝ එක බලන්න කියලා හරි අඳුම්ම ගෙදරෝ. ඉතින් අපි දැන් යමු. දැන් ඔන්න කාර් එක බොරුවට හොදන්න හදන අපි තාත්තා බයිනවා හැමදාම කායක හොදන්න නැතුව බොරුවට වතුර උඩින් දාගෙන යනවා කියලා කරන්න දෙයක් නැහැ. ලස්සනට යන්න එපා කාරගෙනේ. හැවදාම කාර් එක හොදන්න බෑනේ අනේ දූවිලි තියෙන නිසා ඉතින් හොර ගෙඩියා වගේ පොඩ්ඩක් වතුර අල්ලන් යනවා තාත්තගෙන් හැමදාම බැනුම් අහනවා මේකට වයි කොහොමද ඉතින් ඔන්න පොඩ්ඩක් හොරට හොදගත්තා කාර් එක බොරුවට වතුර ටිකක් දාලා හොදගත්ත දූවිලි ටික යන්න ඔයාලා හැම ඔයගේ හොරට ගන්න මම කායක හොදනවා හරිද ඒ වුණාට මේ හැමදෙස්සම හොදන්න බෑනේ ඔයාලා ඒක නවත්තලා තියද්දී මේ වෙනවා මොනවද ඒවට කියන්නේ දූවිලි හදනවා ඒක දැන් අපි යමු මම පාර බලන්න මම කාර් එක ගෙදරින් එළියට ගන්නකොට දහදෙනෙක් ඉදිරිය බලන්න ඕනේ. සයිඩ් කණ්ඩායමෙනුත් බලනවා. එතකොට අපේ අම්මත් බලන්න ඕනේ. පාරේ වාහනේ නේද බලන්න ඕනේ. මං ඉතින් මේක බස් එකක් කරනවා වගේ තමයි එළවන්නේ. කමක් නැහැ hina වෙන්න එපා. කොහොම හරි මං කාර් එක drive කරනවා නේ හරි ලස්සනට. මම්ම මට කියා ගන්නවා ඉතින්. ඔන්න අපේ මැඩම් මේ වෙලාවේ කාර් එකට නැගිනවා. මැඩම් තමයි නැගිනවා. ආ හායි මැඩම්. හායි අම්මේ. හායි. මේකට හායි කියන්න. හායි. मे चूट आने बैगे මම බොරුණක් කියන වල බලන්න කිස්සරහට මට වෙන්නේ ඔයා එයා බලෙන්න උතුරල ගන්න අවශ්‍ය නෑ 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 ඔදින් දෙන්නේ ඔදින් අම්මා ඉතින් අර වැඩි පුරක් කිලෝ 20ක් විතර බලයි වගේ හැසිරෙනකොට ළමෙක් ටිකෙන් බලන් ඉන්න බා ළමෙක් එතකොට එක් ගන්නවා එක්සක් නැගෙන්න හරි හරි මං ඉතින් කිව්වේ එහෙමයි නේ එහෙනම් මොනවා කියන්නේ මන්නේ ඔර ඔත පොන්ටට पेनल पड़को ඒ කියන්නේ වෙළඳ වාසි සහ මූල්‍යමය වාසි නැහැ වෙළඳ වාසි වලට තමයි එක යන්නේ ඒකේ අපේ නුත් ගන්න කිකි ගෑරහටයි ආයෙත් එහෙම තමයි ඉතින් පොඩක් තමයි එහෙනම් මෙහෙම ගියමු අපි අම්මා මාව පොල එක යන්නේ පළවෙනි දේ තමයි මම ඩ්‍රයිවර් වීම නැත්නම් අක්කයි නංගී තාත්තා කොහොම ඉන්නානේ පළවෙනි දේ ඩ්‍රයිවර් වීම දෙවෙනි එක තමයි මොකද්ද බඩුස්සගෙන එීම ඒ කියන්නේ අනිවාර්යයෙන්ම බෑග් එක අනම්මනම් උස්සන් ඉන්න ඕනේ තුන්වෙනි එක තමයි වෙළඳ වාසි සඳහා වෙළඳ වාසි ඒක නියම වචනේ අනිතින් අම්මයි මයි පොඩි කයෙකුත් දාගෙන පොලටම ආවා. මෙහෙම ඉතින් කැමරාවක් අරගෙන යනවා කියන එකත් පොඩි වැඩක් තමයි ඉතින්. හැමෝම බලනෝනේ අනිත් එක ඉරිද පොල කියන්නේ ලොකු පොලක් නේ. කොහොම වුණත් ඉතින් මට වැඩක් නෑ මම ඕගලන්ට පෙන්වන්න බෑ මේ වීඩියෝ එක. ඉතින් අන්න මේ තමයි මිනුවන්ගොඩේ ඉරිද පොල. ඉතින් එළවලු ගොඩක් තිබ්බා. ඒ වගේම පළතුරු හැම දෙයක්ම වගේ තියෙනවා මේ පොලේ. ඉතින් අපේ අම්මා යා තමයි දන්නේ ගෙදරට ඕනේ කනේ ඔළු මොනාද කියලා. මොකද අම්මනේ උයන්නේ. ඉතින් එළවලු පළතුරු එතකොට කරවල ඔය වගේ मंजोरी
ඊට පස්සේ තව මොනාද චුටි චුටි බඩු වර්ගයක් ගන්න ඕනකෝ මං ඉතින් කොණ්ඩෙකුත් බැඳගත්ත දාඩියයි යන්නේ හරියට ඉතින් අම්මත් එක්ක එයාගේ තව බඩු වර්ගයකුත් අරගෙන ආවා මොන ළමයි උස්සම උඩට කොරුණ මාම එක්කන් ආ මේවට තම තේනනේ අම්මේ ඔයාලා දකින්න ති මම මිංචිකොල හොයනවා. ඉතින් අනේ පොලේ මිංචිකොල නැති හින්දා මම කේල්ස් එකට ගියා. මං දන්නවා කේල්ස් එකේ තියෙනවා කියලා. අනේ නැද්ද මන් දන්නේ. ආ තියෙනවා. ගොඩක් තිබ්බෙත් නැහැ. හරියම පොඩි ප්‍රමාණයක් තිබ්බේ හරියට කිව්වොත් මිටි දෙකක් විතර. ඉතින් මට මේකම වැඩි නිසා මම පොඩ්ඩක් අරගත්තා. මෙතනින් හොඳම ලස්සන කොල ටික හොයලා තෝරගත්තා. ඉතින් මට ඕනේ හින්දානේ මං ගන්න. ඉතින් හොඳටම තියෙන කොල ටිකක් අරගෙන මෙන්න මේ විදිහට කිරලා ගත්තා. ඇත්තටම කිව්වොත් මේ චුට්ට රුපියල් 21යි ගානක් ගියා. අපි 22ක් කියමුකෝ. ෂොක් නේද? ඉතින් ඔන්න ෆුඩ් සිටි එකේ තියෙනවා ඉතින් මිංචි මිංචි ලීව්ස් මට ඕන පොඩි වැටකට. Hi guys, mama I think hela polati hela polati bethi da monada gaste mint leaves gaste food city ekata kiya rupiyal 21 ay mithu chuti pramanaya tenne thimma garanna meke ke dama mon vishesha wedakata walata mang em mokak dikira video ekak hadala pennannam e video ekedi ona wena mint leaves specially mam podi hint ekak denna pimples tiyana wede special hari mokak hari pimples walata sambandha deyak karanna tama mam ek gatti mang em mokak dikira kiyanna ada harima mahansi kiyanne daadiyai dannawane ithin e nisa දාඩිය දාගෙන දැන් අපේ අම්මා පොඩ්ඩක් ගියා අම්මගේ යාළුවෙක් හම්බෙන්න යාව එක්කගෙන දැන් ගෙදර යන්නයි තියෙන්නේ යමු එන්න ඔන්න ඉතින් මහා අවුවේ හෙටයි මෙහෙටයි ගිහිල්ලා ගිහිල්ලා ඔන්න ගෙදර ආවා බඩු ටික අම්මා ඉතින් ගත්තා එළියට ඇත්තටම කිව්වොත් කැමරා ක්වලිටි එක චුට්ටක් අඩු ඇති වීඩියෝ එකේ මොකද මාරම අවුවක් තිබ්බ නිසා ඊළඟට ඉතින් ගෑරේජ් එකට හැමදාම දාන කාර් එක කෙලින් දාගන්න බැරි මම තාත්තා බයිනවා පිටිපස්සේ එහා පැත්තෙන් ඉඳ තියලා කාර් එක නවත්තන්න කියලා තාත්තයි මයි හැමදාම වලිමේ වාහනේ නිසා. ඉතින් අයිනට නවත්තන්න කිව්වම ආය රිවර්ස් කළා ඉතින් ආයෙමත් දාන හැමදාම ඕක වෙනවා ඉතින්. වුණා කරන්නද? ඉතින් මං ඔයාලට හරි ආදරේ. Thank you වීඩියෝ එක බලන් හිටියට මම මේ වගේ බ්ලොග් තව ගේන්නම්. Bye. ආදරේ.